සතුරාට පවා කරුණාව දයාව පතුරවන්නට යොමු කරන අවිහිංසාවාදී දහම් නිතර අසන්නට ලැබෙන ගම්මානයක වැසියන් එවැනි ඛේදවාචකයක් අසන්නට සිදු වෙනු ඇතැයි කිසි දිනක අපේක්ෂා නොකරන්නට ඇත. නීතිය රැකීමේ රාජකාරිය භාරගත් අයවලුන් විසින්ම තම ආධිපත්‍යය භාවිතා කරමින් තම සෙවන තුළම එතරම් බිහිසුණු අපරාධයක් කරනු ඇතැයි ඒ නගරයේ කිසිවෙකු හෝ විශ්වාස නොකරන්නට ඇත. එම දරුණු ඛේදවාචකයේ මතකය මකා නොදමා පුරා විසියක් අවුරුද්දක් එම අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන තුරු සටන් කරන්නට කවුරුන් හෝ සිටිනු ඇතැයි මේ රටේ කිසිවෙකු නොසිතන්නට ඇත. මෙය පස්වැනි නරකාදිය පිළිබඳ කතාවයි. වසර 2000 ජූනි 12 වන දින 24 හැවිරිදි ලසන්ත ජගත් කුමාර යන තරුණයා කලුතර දිස්ත්‍රික්කයේ පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ. එදා මම ගෙදර හිටියේ නෑ, වැට්ට ගිහිල්ලා හිටියේ. එතකොට මල්ලි අරන් ගියා කියලා එයා ඇවිල්ලා අම්මට පයින් කිව්වම අම්මා පයගල පොලිසියට ගිහින් තිනු බලන්න. නමුත් අම්මට ඒ අවස්ථාවේ බලන්න දීලා නැ තිබ්බේ නැහැ. නමුත් අම්මට කියලා තිබ්බේ මේ අම්මා අහුවම ඇයි කියලා මෙයාව අතඩඟුර ගත්තේ හමුදාවේ පැනලා ඇවිල්ලා තින්නේ. ඒකින් දා මේ හමුදාවට බාර දෙනවා කියලා. මල්ලිට හොඳටම පහර දීලා තිබ්බා. මල්ලි අසනීප තත්ත්වෙන් ඉන්නවා දැක්කා. ඒ වගේම දැන් මල්ලිව දවස් කීපයක් අත්අඩංගු තියාගෙන අපි කීපසරයක් කිව්වා මල්ලිට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා. නමුත් ඒගොල්ලෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නැහැ. ඒ අවස්ථාවේ දැක්ක මල්ලිගේ දකුණු අත අසාමාන්‍ය විදිහට ඉදිමිලා දම් පාට වෙලා තියෙනවා. මේ වෙලාවේ කෑ ගැහුව මෙහෙමත් මිනිසුන්ට ගහනවද මොකද්ද අපි මේ සමාජයට කරලා තියෙන වැරද්ද මේ විදිහට සලකන්නේ කියලා. පෞකාරයන් හට දඬුවම් පැමිණවීමට නියම වෙන අපායන් හෙවත් නරකාදී සතරක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අතර මෙම නරකාදී තුල සිදුවනවා යයි පරිකල්පනය කරනු ලබන වද හිංසාවන් සාධාරණීකරණය කරනු ලබන්නේ ප්‍රාථමික මට්ටමින් යුක්තිය පිළිබඳව කෙරෙන අර්ථ දැක්වීමක් මගින් විය හැකිය. මල්ලිව හොස්පිටල් ගෙනියන්න කියලා කීප වතාවක් කිල්ලුවාම ඒගොල්ලෝ කිව්වා දැන් ගෙනියන්න බෑ, මේ මෙතන ළඟ ඩිස්පෙන්සරියක් තියෙනවා, ડોක්ටර් හම්බෙලා බෙහෙත් ඉල්ලගෙන එන්න කියලා. ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් කිව්වා එහෙම මේ බෙහෙත් දෙන්න බෑ, මේ ලෙඩාව පරීක්ෂා කරන්න නැතුව එහෙම දීලා මොන හරි වුණොත් කියයි මම බෙහෙත් දුන්නේ හින්දා මේ වුණා කියලා. ඕකල ඉල්ලන්න ඕකට ආයතයක් තියෙනවා ස්පිතාලට ගෙනියන්න කියලා. නමුත් පොලිසියට ඇවිල්ලා කිව්වට ඒගොල්ලෝ එහෙම මේ ගෙනිච්චේ නැහැ. අපි තැලුන් තෙල් අරන් ගිහලා මල්ලිට ගෑවා, වෙනුවයාගට තම්බලා ගිහිල්ලා දුන්නා. මල්ලිට ඒ අවස්ථාවේ කන්න බෑ, එයාට මේ හේරුණ මල්ලි අසනීපතත් ඉන්නු කියලා අපිට හොඳටම පැහැදිලි වුණා. නමුත් 17 වෙනිදා මල්ලි උසාවියට ගෙනියනකම් කිසිම ප්‍රතිකාරයක් නැහැ. අපි අරගෙනච්ච බෙහෙත් හේතු විතරයි මේ ප්‍රතිකාරයක් වශයෙන් ලැබුණේ. එතකොට එදා රජේ නිවාඩු දවසක් අපි මේ උසාවිගාව ඉන්නකොට එතන හිටපු මේ මුරකරු කිව්වා අද මෙහෙට ගෙන්නේ කළුතර තානායමේ මේ එතනට තමයි ඉන්නේ, එතන වැඩ බලන මහේස්ත්‍රාත්තුමා ඉන්නේ අද එතනට, එයාගේ ඔෆිස් එක තමයි ගේන්නේ කියලා. මල්ලි ජීප් එකෙන් බස් එකෙන් දෙන්නේ කල්ලාගෙන තමයි ඇතුළට ගියේ. අපි ඇතුළට යන්න ගියාම පොලිසියෙන් අපට එන්න දුන්නේ නැහැ ඇතුළට. ඊට පස්සේ දැන් අපි මල්ලිට වෙලෙදි කිව්වා මහේස්ත්‍රාත්තුමාට කියන්න අසනීපයි බෙහෙත් ගන්න ඕනේ කියලා. මල්ලි ඒකළු විනාඩි 10කින් 15කින් ආයෙගෙන හල ජීප් එක නැග්ගුවා. ඒ ජීප් එක නැග්ගනකොට මේ අපි අහුව මල්ලිගේ මොකද කිව්වේ කියලා. එතකොට කිව්වා මේ රිමාන්ඩ් එකට එන්න, මේ රිමාන්ඩ් එකට ගෙනියන්න කියලා. අපි විනාඩි 45ක් විතර ඉන්නකොට දැක්ක පොලිස් ජීප් එක එනවා.
ඊට පස්සේ මේ එතන නිලධාරියෙක් ඇතුලේ නිලධාරියෙක් කතා කරලා කිව්වා ඔය ගේන එක්කනට ගහලා ඒකින්ද ප්‍රකාශයක් ගන්න කියලා. ඊට පස්සේ මල්ලි එතෙන්දී ප්‍රකාශයක් දීලා තිනු වන්දනා ගන්නට පොලිසිය අපිට බැන බැන තමයි ගියේ. මේ ආවට පස්සේ බලාගමු එහෙම කියලා බැන. පොලිසියෙන් ගියාට පස්සේ වන්දනා ගන්න නිලධාරියන් අපිට මල්ලිත් එක්ක කතා කරන්න අවස්ථාව දුන්නා. එතකොට මං ඇහුවා ඔයා මේ මාස්ටර්තුමාට කිව්වද නෑ කිව්වේ නැහැ මේ කියන්න බෑ එතන පොලිසියෙන් හිටියා මේ ආයාවට පස්සේ මොනවා කරයිද කියන බයට කිව්වේ නැහැ කියලා. දහනමෙන්දා මාම ගියා බලන්න යනකොට මම කලුතර බන්ධනාගාරයෙන් කියලා තිබ්බා මල්ලිව මැගසින් බන්ධනාගාරය අරන් ගිහලා කියලා. මෙන්න අම්මා ගිහිලා තිනවා අම්මට හොයාගන්න බැරිලා අම්මා ඇවිල්ලා 21ට එළි වෙන්න තමයි පොලිසියෙන් ඇවිල්ලා මැසේජ් එකක් දීලා ගියේ මේ මල්ලි බන්ධනාගාර රෝහලේදී මේ ගියයි කියලා. සකකරුවන්ට එරෙහිව යම් ප්‍රමාණයක හිංසනයක් භාවිතා නොකර ලංකාව වැනි රටක අපරාධ මර්ධනය කළ හැකිද මම හිතන්නේ නැහැ මම කොහෙත් විශ්වාස කරන්නේ නැහැ මොකද පොලිස් ස්ථානයක් උලදී පොලිස් ස්ථානයේ ගෙනාවෙන් පස්සේ මේ සී පහර දීමකට අවකාශයක් නම් ඇත්තෙම නැති තරම් කියන්නේ සුළු වරදකට බරපතල දඩුවමක් දීලා අත්අඩංගුවට ගන්න අවස්ථාවල් නැතුව නෙවෙයි තියෙනවා ඔය අතවරණ සමාජය තුළ දින අකල්පේ එකයි ආලා තමයි අහන්න ඕනේ. ඒ කියන්නේ මගේ බඩු නැතුණා නම් මම එදාට මන් දරන මතේ ඒකයි. පහර දෙන්න ඕනේ නෑ. ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා අපි කේසස් සෝල් කරපු වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒක මේ පිටින් පහරක් දෙන්නේ නෑ. සමහර හොරු ඉන්නව ලංකාවේ දෙකක් තුනක් අනිනකම් කියන්නේ නෑ. දැන් තාක්ෂණයේ දිනුනේ සීසීටීවී කැමරා තියෙනවා. එතකොට ඇඟිලි සටන් අරගෙන දැන් ඒකන අනු පරික්ෂා කරපුවාම තමාට විත්තිකාරයාගේ ඇඟිලි සටන් පෙදුනා නම් ලෝකෙ පිළිගත්ම මේ ඒක එතකොට යාන්ට තරවට උකරන්න ඕනේ නැහැ. ඉහලින් එන්න පුළුවන් ගණක් මේ කොහොම හරි හොයන්ට ඕන. දැන් බෙල්ල කඩාගෙන හරි හොයනවා. හොයනකොට සමහර වෙලාවට අර කිව්ව වගේ ඉතින් මේ මෙහෙම ප්‍රශ්න ඇති වෙනවා. සාක්ෂාත්කරණදී 27 වෙනි ඔගන්තියේ ප්‍රකාර ඕගේ ප්‍රකාශය කියලා අපිට පුළුවන් බලපෑමෙන් තොරව මේ බාණ්ඩ හොයාගන්න. ඔය බලපෑම එන්නේ අනිත් ප්‍රතිවල නෙමෙයි හුඟක් කරාට සමාජ මාධ්‍ය තුලින් එනවා. ඒ කියන්නේ මෙච්චර අපරාධයක් කළා අද වෙනකල් සැකකාරයෝ නිදැල්ලේ. හරිද? පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් මිනිසුන්ගේ ආකල්පයක් තියෙනවා අපරාධය කරයි කියලා කියුප්පමනින්ම සැකකාරයව අත්තරනට ගන්න ඕන ගහන්න ඕනේ බඩු හොයා ගන්න ඕන කියන මේක. අන්න බලපෑම ඒක වක්‍රාකාරයෙන් හරි එනවා ඒක. මම කලින් සඳහන් කළා ජනතා අවධානය වැඩි වෙන්න විමර්ශනයේ අවධානය වැඩි කියලා. මාධ්‍ය තුලින් මේක උලුප්පු ලුප්ප දෙනකොට හරි හෝ වේවා වැරදි හෝ වේවා අත්තරණ ගන්න එනවා කරුණ නැත්නම් දක්ෂ නැත්නම් හදලා හරි බී වார்த்தාවක් ඉදිරිපත් කරන්නට වෙනවා අදත්ව වැඩේ සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ පහර දීම හිංසාව අගය කරපු කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ දැන් අඟුලිමාල දමනයේ නාලාගිත් දමනය ඔසුනේ කවදාවත් ශාරීරික පහර දුන්නේ නැහැ. රාජ උදහසට ලක් වූ මිනිසයන් හට අත්විඳින්නට සිදුවන වදහිංසා පිළිබඳ කතාවන් සමාන වන්නේද මේ පිට ඇති නරකාදියන්ටය. දැන් අපි මල්ලි මිය ගිය අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අධිවාසිකම් නඩුවක් ගොනු කරා. ඒ නඩුව දැන් අවසන් වෙලා තියෙනවා. ඒක අර නව නීති වාර්තා නඩු තීන්දුවක් බවට පත් වුණා. මේ අයිතිවාසිකම් කඩවෙච්ච පුජ්‍යලයා හෝ ඔහුගේ නීතිඥට විතරයි අධිකරණයට යන්න පුළුවන් වුණේ. නමුත් මල්ලි මිය ගිහින් හින්දා අධිකරණයෙන් අවසර දුන්නා මල්ලිගේ බිරිඳට මේ නඩුව පවත්වාගෙන යන්න.
වද හිංසාව පිළිබඳ නීතිය ශ්‍රී ලංකාව තුල හරියට ක්‍රියාත්මක වෙනවාද? රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන වද හිංසාව ලංකාවෙන් තුරන් කළ හැකිද? කියන්නේ යම් කිසි ක්‍රියාවක් කෙරුවොත් නිලධාරියෙක් රජයේ නිලධාරියෙක් එතකොට ඒකට මානසිකව හෝ ශාරීරික හිංසනයක් වෙලා තියෙනවා නම් ක්‍රූර ක්‍රියාවක් නම් ලැජ්ජාවට පත් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒක ටෝච් කියන වද හිංසාව කියන මාර්තුකාව යටතේ ගන්න පුළුවන්. මම හිතන්නේ අපිට වාර්තා වෙන සිදුවීම් ගත්තොත් මේ වද හිංසාවට ලක් වෙන සිදුවීම් වලින් ඉතාම සුවල්පයයි. අපේ ආයතනට එන්නෙත් නීතිඥයන්ට හම්බෙන්නේ වද හිංසාවට ලක් වෙන සියලු සිදුවීම් ප්‍රමාණය නෙමෙයි. ඉතාම ස්වල්ප දිනක් තමයි ඒකට විරුද්ධව මේ කටයුතු. විශේෂයෙන්ම අපරාධ විමර්ශනයේ බාරව නැත්නම් ඒ ප්‍රමුඛ වගකීමක් වෙච්ච පොලිසිය හිංසනයේ මාර්ගයෙන් වන්ට අවශ්‍ය ඊතරතුරු ලබා ගැනීම හෝ පාපොච්චාරණ ලබා ගැනීම සිදු කිරීම විශේෂයෙන්ම අපේ වගේ රටවල මේක කාලයක් පුරා පැවතිච්ච සම්ප්‍රදායක් ලෙස දක්වන්න පුළුවන්. වද හිංසාව සිද්ධ කළා ඒ තැනත්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඔහුට හෝ ඇයට තව නඩුවක් පවරලා අපි කියන්නේ බොරු නඩු කියලා. එතකොට එවැනි බොරු නඩු කීපයක් දාලා ඉදිරිපත් කරාම මුළු අවධානය යොමු වෙන්නේ ඒකට. ඔහුට පහර දුන්න හෝ ඔහුව පරීක්ෂා කිරීම සඳහා හෝ ක්‍රියාමාර්ගයක් නැහැ. මහේස්ත්‍වරයට සැකකාරයේ කියන දේවල් බොහෝ වෙලාවට ඇහෙන්න එන්නේ අහන්න අවස්ථාව. මල්ලි පොලිස් අත්අඩංගුවේ ඉන්නකොට පොලිසිය විසින් අධිකරණ කළුතර රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරා කියලා වාර්තාවක් තිබ්බා. ඒ වාර්තාව මේ ව්‍යාජ එකක්. ඒක මල්ලි පරීක්ෂා කරන්න නැතු දීපු එකක් කියන එක තමයි මට පැහැදිලි. ඒ වෛද්‍ය වාර්තාවේ මට මතක හැටියට උදේ 8:30ට මල්ලි පරීක්ෂා කරා කියලා. එතකොට මල්ලි 8:30ට පොලිස් අත්අඩංගුවේ හිටිය මමයි අක්කයි පුංචාමයි පොලිසියවලේ. ඒ මල්ලි වල ගෙනියන්න බැහැනේ කියලා එහෙම ගෙනිච්චන අපිට පේන්න ඕනනේ. ඒකෙන් මම දැනගත්තා මේක ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් කියලා. මට පෙන්වන්න පුළුවන්. මේ තියෙන ඒ වෛද්‍ය වාර්තාව. බොහෝ විට අපේ අත්දැකීම වෙන්නේ මේ පුද්ගලයන් වැඩිපුරම ලක් වෙලා තියෙන්නේ පහර දීම් වලට විශේෂයෙන්ම විවිධ ආකාරයේ මොට ආයුධ වලින් එහිදී අපි විශේෂයෙන් සලකා බලන්නේ ඔවුන් ලබා දුන්න සිද්ධමය කරුණුත් එක්ක මේ තුවාල වල මතුවීම සහ ඒවය කාල නිර්ණය සහ ඒවය ගැඹුර සහ ඒවය පසු විපාක ගැලපෙනවද කියන කාරණය විශේෂයෙන්ම එම පුද්ගලයන් විවිධ ක්‍රම වලට එල්ලීම හෝ බඳ තැබීම සිදු කරන අවස්ථා තිබෙනවා සමහර වෙලාවට ඇඟිලි වලින් හෝ අත් වලින් ඒ වගේම ඔවුන්ව සමහර වෙලාවට අසම්මත පිහිටීම් වල රැඳවීම එවැනි ආකාරයේ හිංසනයන් භාවිත වෙච්ච අවස්ථා තියෙනවා වෛද්‍ය රත්නායක කියලා වෛද්‍යතුමියා එතුමිය තමයි මල්ලිගේ බොඩි දෙහය කපලා මියෑමට හේතුව සම්බන්ධව කරුණු දැක්වේ රූප සටහනක් ඇඳලා මිනිස් රූපයක් ඇඳලා පෙන්නවා මෙන්න මේ වගේ තුවාල 22ක් මල්ලිගේ ශරීර තියලා තියෙන තැලීම් තුවාල ඒවායේ මේ මුදු පටක කියන එක තැලීමට ලක් වෙලා ඒව බින්දිලා ලේ වාහනේ වෙලා ඒව වකුගඩුව වලට බලපාලා වකුගඩු අක්‍රිය වීම තමයි සිද්ධ වුණා කියලා කියන්නේ ඒක තමයි මරණයට හේතුව. ඒක වචනය පාවිච්චි කරා මොට ආයුධ වලින් පහර දීමක් කියලා. ඊට අමතරව එතුමිය කිව්වා මල්ලි මිය යෑමට පෙර මල්ලිගේ දකුණු අත මිය ගිහින් තියෙනවා. මේ ඒක තමයි මම පොලිස් අත්අඩංගු ඉන්නකොට දැක්කේ මල්ලිගේ අත අසාමාන්‍ය ලෙස දම් පාට වෙලා ඉදිමිලා තිබ්බා. විශේෂයෙන්ම මේ වගේ සිද්ධිවලදීත් වින්දිතේ ඉදිරිපත් කරන අවස්ථාවල වුණත් ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් එනවුන්ගේ තියෙන පෞද්ගලික හිතවත්කම් තුළ ඒ පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා හෝ සමහර අවස්ථාවල ඒ වින්දිතයා පරීක්ෂා නොකර අධිකරණ වාර්තා දුන්න අවස්ථා දකින්නට තිබෙනවා. ඒ බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. වද හිංසාවත් එක්ක සම්බන්ධයි නීතියට පිටින් ගන්න ඝාතන. බොහෝ වද හිංසාවල් අවසාන වෙන්නේ ඔහු ඝාතනය වීමෙන්. දැන් එවැනි සිදුවීම් අපිට අනන්ත ප්‍රමාණ වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් ප්‍රාරණාව තමයි ඒ ඝාතනය වෙන පුද්ගලයා වතුරුදහන් කරන. මේ සිද්ධි තුනම
වදහිංසාව නීතියට පිටින් කරන ඝාතන සහ අතුරුදහන් කරවීම කියන එක අපේ රටේ ඉතිහාසයේ පුරාම තිබිච්ච දෙයක්. තවමත් තියෙනවා. ඉතින් ඒක නිසා මේක බරපතල සමාජීය ප්‍රශ්නයක්. මේ සම්බන්ධව විශේෂයෙන් රටේ මහජනතාවගේ අවධානය මීට වඩා යොමු විය යුතුයි, බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මේ සමාජ කතාබහ තුළ ප්‍රධාන කතාවක් බවට මේ මාතෘකාව පත් විය යුතුයි. වදින්සනේ නවත්තන්නේ යම් යම් සිදුවීම් වෙනවා නම් ඒවා නවත්තන්න නම් කළ යුත්තේ පොලිසින්දාරින් පවරෙන් රාජකාරි බොහොමයක් අඩු කරන්න. ප්‍රභූවරයෙක් එනවා නම් අර සියල්ලම නවත්තලා පාරට දුවන්න ඕන තොප්පිය දාගෙන. සීලුම පොලිසින්දාරින්ට හියුමන් වැලියු කියන එක මානව වටිනාකම් සහ මානව සම්බන්ධතා කියන එක න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් තව ඉදිරියට ලබා දී යුතුයි. මල්ලි මිය ගිහිල්ලා අවුරුදු 20කට පස්සේ තවත් පුරවැසියෝ ඝාතනය වෙනවා. වදහිංසාවට පත් වෙනවා. එහෙමනම් මේ රටේ යුක්තිය කියන එක ප්‍රශ්නාසහගතයක් වෙලා තිනවා. යුක්ති ක්‍රියාත්මක කරන ආයතනද අක්‍රීය බවට හා දූෂිත ස්ථාන බවට පත් වෙලා තිනවා. විශේෂයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හැම වෙලාවෙම කටයුතු කරන්නේ මේ කියන්නේ පොලිසිය විසින් ඉදිරිපත් කරන මේ වාර්තා ඇතුළු ඒ කරුණු මත. එතකොට මේ අපරාධ නිවාරණය කියන කාර්යයේදී හිංසාව කියන එකත් වැදගත් කියන එකේ පිළිබඳ සම් පිළිගැනීම සමාජ පිළිගැනීමක් තිබෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අර මේ අධිකරණ ශ්‍රේෂ්ඨයටත් ඒක පැතිරලා තියෙනවා. මේ ටෝච් කිරීම මේ වද හිංසාව පවත්වන්නේ එක්තරා පන්තියක පුජ්‍යලයන්ට විරුද්ධව විතරයි. ඉහළ පන්තියේ කෝටි ගණන් හොරකම් කරපු දේශපාලඥයෝ ඉන්නෝ, විශාල කුඩු ජාවාරම් කරන මිනිස්සු ඉන්නෝ. එදා වේල හම්බ කරගෙන කන අයට විරුද්ධව තමයි මේ වද හිංසාව යන්නේ. අර ඉහළ පෙළේ හොරුන්ට කිසිම වදින්සාවක් පොලිසිය කරන්නේ නැහැ. ඒව සැලොට් ගහලා පිළිගන්න තත්ත්වය තමයි රටේ තියෙන්නේ. දැන් අපේ වදින්සා පනත තියෙනවා. මේ පනත යටතේ නඩු පැවරිය හැක්කේ නීතිපතිවරයාට. ඒවා සම්බන්ධව නීතිපතිවරයා කටයුතු කරන ප්‍රමාණය පිළිබඳව සැහිමකටපත් වෙන්න බෑ. නමුත් අවුරුදු 21ක් වෙලා තවත් මේ නඩුව යනවා. හත් අට දෙනෙක් මල්ලිට පහර දීලා තිනු. නමුත් එක පුජ්ජලෙකුට විරුද්ධ විතරයි නීතිපතිවරයා නඩු පැවරුවේ. පාගල පොලිසියකට ප්‍රසන්න වික්‍රමරත්න කියන අපරාධ අංශ ස්ථානාධිපතිලා. නමුත් ඔහුත් රටින් පැනලා ගියා. නමුත් ආපහු ලංකාවට ආවා කියලා තොරතුරු තියෙනවා. නමුත් අද වෙනකන් ඔහුත් අත්අඩංගුවට ගැනීමක් උනේ නැහැ. මිනිස්සුයෙකුට වෙන බරපතල ගන්නේ අපරාධයක් විසඳා ගන්න බැරි රටක් බවට අපි පත් වෙලා තියෙනවා. එහෙම රටකට දියුණුවක් ලබන්න බෑ. ඒක තමයි අපි අද මේ වගේ අන්ත අසරණ තත්වයකට සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි දේශපාලනික වශයෙන් විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඝාතනයට ලක් වූ තම සොහොයුරා වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමට කෙරුණ අරගලයේදී අමිතා ප්‍රියන්ති නිරායාසයෙන්ම වාගේ ලංකාවේ සිදුවෙන අනිකුත් වදහිංසාවලට එරෙහිව හඬක් නගන්නට පටන් ගත්තාය. පසුව එය වදහිංසාවට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක් බවට පත් වූවාය. ලංකාවේ වදහිංසනය ගැන කෙරෙන කතිකාවකදී අමතක නොකළ යුතු කරුණක් ඇත. එනම් දකුණේ හෝ උතුරේ වරින් වර ඇති වූ අරගලවලදී ක්‍රූර වදහිංසාවට ලක්කොට ඝාතනයට ලක් වූ හෝ අතුරුදහන් කර වූ අතිවිශාල ලාංකික පුරවැසියන්ගේ ඛේදජනක ඉරණමයි. රජයේ නිලධාරීන් අතින් අදටත් සිදු කෙරෙමින් පවතින වදහිංසනයේ ප්‍රධාන හේතුකාරණයක් විය හැක්කේ එම අතීත අපරාධ වලදමා එම අපරාධවල වින්දිතයන්ට කිසිදු යුක්තියක් ලබා නොදීම විය හැකියි.